මල්ලිල වැල්ලවායේ ප්‍රාදේශීය ලේකම් පොට්ටාසයට අයත් ඒ ආසන්න තියෙන ගම්මානේ තමයි මේ නගරේ තමයි තනමල්ලිල. තනමල්ලිලත් වැල්ලවායත් අතර පිහිටි කිතුල්කොටේ ගම්මානේ ජීවත් වෙන පුංචි පවුලක් ගැන මට දුරකථන මතුමක් ආවේ යුද හමුදාව සේවය කරන මල්ලි කෙනෙක්. ඉතින් අපි මීට දවස් දෙකකට උදේ කියන්නේ ඊයේ පෙරේද අපි ආවේ ගම්මානේ හොයාගෙන ඒ ඇවිල්ලේ අතරන පවුල හොයාගත්තා. ඉතින් කතාවක් ලිව්වා, කතාවක් කිව්වා, කතාවක් මට දැනුණා. ඒ කතාව මුළු රටතම අපි Facebook එක හරහා ඒ වගේම අපි YouTube නාලිකාව වෙලස YouTube නාලිකාව හරහා ප්‍රකාශනය කරද්දී හදවත ඇති මිනිස්සු අපට කතා කරා. ගොඩක් අය කතා කරලා කිව්වේ මේ වැඩේට සහයෝගය දෙනවා කියලා. හැබැයි මම ඔවුන්ට පොරොන්දුවක් දුන්නා. අද දවසේ ඒ නිවසට නැවතත් ගිහිල්ලා ඒකට අවශ්‍ය කන්නබොන්න, ඒ නිවසට අවශ්‍ය කන්නබොන්න, ඒ සියලු දේවල් ලබා දෙන්න වැඩපිළිවෙලක් යෙදෙනවා කියලා. ඉතින් ඒ නිසා අද හොයාගෙන යන්න ආවේ අපි යමු ඒ ගෙදෙට්ට. තවත් කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක යන්න. මගේ යාළුවෙක් කොහොමද? අපි යන්නේ ඒ ගෙදෙට්ට. මේ තාත්තා උන්ති ශරීරයක් තියාගෙන මේ වගේ කුලි වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. සමහරක් වෙලාවට අපි මේ වෙලාවේ එන වෙලාවේ දන්නේ නැහැ මොකට දෙන්නේ කියලා. යා කොහමද? ආ මතකද මාව? මේ අඳුරනවද? දැකලා පුරුදුද? අනිත් මහත්තුරු දැකලා තියෙනවා. සාමන් පුතා කොහොමද ඉතින්? ඔය ඉන්නවා. මම කවද්ද ආවේ? ඊයේ නෙමෙයි පෙරේද. පෙරේද නෝ හැන්දෑයි. දැන් අද දවල්ට කෑවද? දෙට කෑවද? ඔව් කෑවා. හා හරි. මොනවද මෙතන කරන්නේ? ඈ උල්ල බලන්න. කේනේ නෑත්. අපි ගෙදරට ගිහලා කතා කරමුද? යා කියයි කියනවා. දැන්කො රෝහණ මාම. හරි අපි ඒ බඩු ටික ඉස්සෙල්ලා දෙන්න කතා කරමු ඉස්සෙල්ලා. ලොකු පුතා මේක. තියන්න අල්ලගෙන ඉන්න බෑනේ. හරි හරි. හරි. ඔන්න අපි අද දවසේ මේ නිවසට දෙවෙනි දවසටත් ආවා. මේ කතාව ඔබට කිව්වා. සංවේදී හදවත් මිනිස්සු අපට කතා කරා. වෙල්ලස YouTube නාලිකාව නරඹන දෙස් විදෙස් අපේ ආදරණීය හිතවතුන් අපට කතා කරා. ඇතරම පින්දෙනවා මේ ලංකාවේ ඉන්න දුප්පත් මිනිස්සු ගැන ඔය විදිහට හිතලා අපිව විශ්වාස කරලා. වෙල්ලස මනුස්සකම ලංකාව පුරාම දෝර ගන්න යුගයක අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ තනමල්ලිලට, තනමල්ලිල කිතුල්කොටේට. ඉතින් ප්‍රාදේශීය ලේකම් පොට්ටාසේ නම් වැල්ලවාය. ඉතින් එදා මම එනකොට කොහොන මේ ඇත්තරම මේ අයියෝ කාලා දැන් කන්න තිබුණා. ඊට පස්සේ දවල්ට කැවි පන්ති ආවි. මේ පන්ති යන්නේ නැහැ. පන්ති යන්නේ එක පන්තියයි. මම කොමර්ස් වලින් ඉගෙන ගන්නවා. ඔයාලා කරනවා. ඉතින් මේ පන්ති යන්නේ නැහැ. හැබැයි පන්ති යනවා එයා හරි දක්ෂයි ඉගෙන ගන්න. මේ කුලියටත් යනවා ඉස්කෝලෙන්. මට ඒකයි හදවත ලැබෙන්නේ රෝහණ. ඒකයි මම ආවේ වාවත් එක් කරගෙන. මොකද අපි ඔයාලා තාත්තලා ඔයාලා මේ ප්‍රදේශයේ ජීවත් වෙන මිනිස්සු හැටියට මම දෙන්නන්නේ කරගෙන ආවේ. මේ තාත්තගේ ශරීර කූඩුව දැක්කට පස්සේ තවත් මොනවද කතා නේද? ඈ කියන වචනය
කියන්න වචන නැහැ. ඉතින් අද මම ආවේ තවත් මොකද මට පුජ්‍යලෙක් එක්ක මොකද සුබ පණිවිඩයක් දෙන්න සුබ පුජ්‍යලෙක් එක්ක කරන් යන්න එපා. ඒක නිසා සුබ පණිවිඩයක් අරගෙන ආවේ. සම් එන් මොකද්ද කියලා දන්නවද ආපු පණිවිඩය? ඈ මම ඇවිල්ලා දවස් 3යි. ඊයේනේ පෙරේදානේ මම ආවේ. දැන් දවස් 3යි. ඔව් අදට දවස් 3යි. එදා මම මොකද්ද සඳුනික කිව්වේ පුතේ? මම මේ ගෙදරට ඇවිල්ලා මොකද්ද සඳුනික කිව්වේ? කිව්ව දෙයක් මතකද? මොකද්ද කිව්වේ? ඒ වගේම තව දේවල් කිව්වා මතකද කියපු ටික සාමාන්‍යයෙන් ඔළුවට එනවා නම් කියන්න මේක මේ පොළොවට මම අඩිය තිබුවොත් මොකද කිව්වේ රයිට් අද ආවේ වාට සුබ පණිවිඩයක් අරගෙන ඔන්න කැනඩාවේ අපේ ආදරණීය මොහාන් පීරිස් මහත්මයා අද දවසේ මට ඊයේ රෑ කතා කරලා රෑ 12ට රයිට් රෑ 12ට කතා කරලා කිව්වා ඒ දෙන්නම ඇඬුවා රයිට් මම මේ කතාව අද දවසේ වීඩියෝ ප්‍රතිගත කිරීම කරන්නේ මේ ගොඩක් කට්ටියට ඉතින් මේ ඒ දෙපළ අඬලා කිව්වේ වාව අද උදේම ගිහලා හම්බ වෙනවා දැන් රෑ 12ට විතර හිටියි දැන් මම දුරකථන නැමැතිමක් ගන්නවා තව පොඩි මොහොතකින් සජීවීව ඒ වගේම සුනිත් මහත්මයා ගොඩක් ස්තුතියි ගොඩක් අය කරා ඒ දෙදෙනා පමණක් නෙවෙයි ගොඩක් කට්ටිය අපිට කතා කරා නන්නයිරුන් විශාල ප්‍රමාණ කෝල්ස් ආවා මාව විශ්වාස කරලා වෙල්ලස්සේ මනුස්සකම කියන Facebook එක විශ්වාස කරලා රෝහණ මේ අපිට කෝල්ස් එනවා ගොඩ ආරියක් දවසකට මේ දැනුත් එනවා මම මේ සයිනස් කරලා තියෙන්නේ ඒ තරමට කෝල්ස් එනවා මේ සතුටු ජීවිතේ ගොඩ දාන්නට ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නවා අනාගතය දෙයඟ පිටයි මම කිව්වා මේ පොළොවට මම පය කිව්වා වරදින් නෑ කියලා මතකද කිව්වා මතකයි සාතර ඈ මතකයි නේද ආ එහෙනම් වැරදිලා නෑ අද වෙනකොට රයිට් අපි බලමු එයාගෙම පණිවිඩය හම් දුරකථන තුමමු නෑ පොඩු වෙපා පොඩයි අපි කතා කරමු ඇවිල්ලා ඉන්න ඔය ස්ථානෙට ඒ දරු පවුල ඉන්න නිවස තමයි මේ තියෙන්නේ දරු පවුල එදා දැකපු මූණම තමයි මේ තියෙන්නේ මේ තාත්තා කොහොමද තාත්තේ මේ අම්මා මේ අක්කගේ පුතා ඔන්න සඳුනි මේ තමයි දෙවියෝ තේරුණාද අද උදේ පහන දෙවද අද ඊහවස් පහන දෙවද මේ තමයි දෙවියෝ වැඩියා කියලා හිතේ තියාගන්න මේ නිවසට මේ ෆෝන් එක හරහා හරි දෙවියෝ වැඩිලා ඉන්නවා මේ තමයි මේ දෙන්න තමයි මට කිව්වේ ඔයාලව හම්බ වෙන්නේ කියලා රයිට් මම විශ්වාස කරා එන්න කියලා ඔයාලගේ නිවස හදන්නට පූර්ණ දායකත්වය ලබා දෙන්න මම අද මේ සුබ පණිවිඩය අරගෙන තමයි ආවේ අතටද අතටද ආනේ තාත්තේ ඉතින් ඔයා සනීප අසනීපෙන් නේද ඉන්නේ කමන්නේ ඉතින් ඔය ඉන්නවා හොඳයි. ඒ වගේම මොහන් මහත්තයා මම කියන්නට ඕන අපේ වීඩියෝ එකක් යනවා මේ වෙලාවේ. මොකද අපි ඔබතුමාලා වගේ මිනිස්සු මේ ලංකාවෙන් පිටරටට ගිහිල්ලා මෙහෙම අපේම මිනිස්සුන්ට අපි අපේ අයට උදව් කරමු කියලා තමයි මගේ තේමාව. ඒ මිනිස්සු වෙනුවෙන් ඔයාලා පුංචි මුදලක් වෙන් කළා දායකත්වය ලබා දීම පිළිබඳව බොහොම පිං බොහොම ස්තුතියි. ඔබතුමාට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. ඔව්. මට විනාඩියක් දෙන්න මට කෝල් එකක් තව එකක් එනවා ඒකින්ද පොඩ්ඩක් ඉන්න තප්පරයක් දෙන්න. ඒක මම කට් කරලා ගන්න පොඩ්ඩකින්. ඔව්. මොකද හිතන්නේ අද දවසේ මම මේ වෙල්ලස YouTube නාලිකාව හැටියට මම ඇවිල්ලා මේ විදිහට ඔබතුමාට සජීවීව මේ වීඩියෝ දර්ශනීය මේ විදිහට පෙන්නනකොට ඇත්තටම අද දැන් රෑ කීයද? දැන් පාන්දර 12:00යි. ඔව් රාත්‍රී 12:00යි. ඉතින් මේ වෙලාවේ ඇහැරලා හිටියේ මේ අහිංසක පවුල දකින්න. ඇත්තටම මොකද හිතන්නේ වෙල්ලස YouTube නාලිකාව බලලා මේ විදිහට වීඩියෝ එක දැක්කට පස්සේ මොකද්ද දැනුනේ ඇඟට ඇත්තටම? ඇත්තම හරිම සන්තෝෂයි. ඒ කියන්නේ මෙයාලා දැක්කම මට ලොකු දුකක් ඇති වුණා. මේ මෙයාලා විතරක් නෙමෙයි අනිත් වීඩියෝ දැක්කමත්. ඉතින් මම මේ වීඩියෝ එක අද කියන්නේ උදේ දැක්කේ. ඔයා දාලා පැය 7කට විතර පස්සේ තමයි මම දැක්කේ. ඉතින් ඒ වෙලාවෙ මම තීරණය කළා මම මෙයාලට උදව් කරනවා කියලා. ඉතින් ඔයා ඒ කරපු දේත් මම දැක්කව කවුරුත්
ගේ මුදලක් නැතුව ඔයා තනියම යද්දීවා ඒගොල්ලන්ට කණ්ඩ පොන්ඩ බඩුමුල්ලුත් තරයි යනවා. එතකොට මම හිතුව ඔයා කරන්නේ මෙතන මේ ලොක්කු පුුණ්‍ය කර්මයක්. ඒ කියන්නේ කවුරුවත් ඔයාට නොදී එතන ඔයා වාගේ ශ්‍රමයෙන් මහදී ඔයාගේ මුදලින් ඔයා ඒක කරනවා කියන එක දැක්කහමත් මම අනිත් වීඩියෝ දැක්ක ඔයා යන පාරවල් කොහොමද යන්නේ කොච්චර අමාරුද ඒ දේවල් දැක්කහම මේ මේ ඇත්තටම මට මේ මේ වාගෙන ලොකු ආඩම්බරයක් ඇති වුණා මෙච්චර දෙයක් කැපවීමෙන් කරන එක ගැන. බොහොම ස්තුතියි. අපි කතා කරමු. මට ඒක තමයි අවශ්‍යතාවය තිබුණේ. මොකද ඔබතුමා දැකපු දේ ඒ සත්‍ය වශයෙන් මේ කතාව කිව්වා. අපි මේ තාත්තාගේ තාත්තත් එක්ක කතා කරමු. තාත්තා අම්මා සේරමත් එක්ක.